සටන සමාජ සභාව අපි අවසාන වටේට ඇවිල්ලා තියෙන්නේ. අවසාන වටේ මුල් අදහස් දක්වීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී කෝකිලා ගුණවාදන මැතිතුමා. මම හිතන්නේ අපේ ගරු ඇමතිතුමා ආණ්ඩුව එදා ගන්නකොට කිව්වා වගේම විශාල බොරුතෝගයක් මේ වෙලාවේදීත් කියාගෙන ගියා. මම හිතන්නේ මේ මොනරාගට පදිංචි වෙන්න යන්න හිතෙනවා. මොකද ඒ තරම් ලස්සන සුන්දර තැනක් වෙනගෙන යනවා වගේ මොනරාගට. නාවටකම මීරිගමට ආපුහම නම් මීරිගම මේ එක කාපට් කඳුරක් වැටලා නැහැ ඔබතුමා ඔය කියපු. ළඟම පාසල හොඳම පාසලක ව්‍යාපෘතියක් මීරිගම කෙරුවා. ඒක හැදුවේ එකමක ඉස්කෝලේක ගුරු නිවාසයක්. නගරයේ තියෙන ප්‍රධාන පාසලක ගුරු නිවාසයක් හැදුවා. ඊට වඩා වහල්වල් කැඩිච්ච ලරුවන්ට යන්න බැරි පාසල් අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් තියෙන නිසා අති අසාර්ථක ව්‍යාපෘතියක් මේ ළඟම පාසල හොඳ පාසල කියන ව්‍යාපෘතිය. මම හිතන්නේ කරන්න ඕන ගන්න ඕන තීන්දුව සේරම අරන් තියෙන සීතල කාමරවල ඉඳගෙන ගමට බැහැලා ගත තීන්දුව මේ වතුර නැහැ. මේ ආණ්ඩුව දුවන්නේත් එහෙම. ඒ නිසා මම හිතන්නේ ඒකම එතුමා පැහැදිලිවම කිව්වා මහින්ද රාජපක්ෂ කියන්නේ ඒකාධිපතියෙක් කියන කාරණාව. ඒකාධිපතිය මහින්ද රාජපක්ෂ නෙමේ රනිල් වික්‍රමසිංහ. අවුරුදු ගණනාවක් තිස්සේ ඡන්ද 29ක් පැරදිනත් අදත් පක්ෂ නායකත්වයේ අරගෙන එකම විදිහකට ඉන්න නායකයා රනිල් වික්‍රමසිංහ. එහෙනම් ඒකාධිපතිය මහින්ද රාජපක්ෂ කියන්නේ මහින්ද රාජපක්ෂ පැරදුන එක ඡන්දයයි. එහෙනම් මහින්ද රාජපක්ෂට ඒකාධිපතිය කියන්නේ මහින්ද රාජපක්ෂ නැවත දේශපාලනට එන්නේ මහින්ද රාජපක්ෂගේ වමනාවට නෙමෙයි මිනිස්සුන්ගේ වමනාවට. මිනිස්සු තමයි මහින්ද රාජපක්ෂ පැරදුන වෙලාවේ මැද මූණට ගිහිල්ලා නැවත දේශපාලනට එන්න කියන ඉල්ලීම කරේ. මහින්ද රාජපක්ෂ නැත්තම් පුළුවන් තරම් බැරුවා ඒක එන්නේ නැතු. හැබැයි මිනිස්සුන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට එදා අපි අසරණ වෙනකොට ඒ අවශ්‍ය පිහිට දෙන්න, ඒ රැකවරණය දෙන්න මේ රට නැවත ගලවා ගන්න තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. ඒක හරියට නැවත වතාවක් යුද්ධයක් කරුවා වගේ වැඩි සටනක් තමයි අපිට යන්න සිද්ධ වුණේ. මම හිතනවා අපි හොඳ දැක්මක් එක්ක අලුත් ආරම්භයක් තියලා තියෙනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට. අපි ඒ ආරම්භය තුළ අතීතයේ වුණු යම් වැරද්දක් තියෙනවා නම් ඒ සියල්ල නිවැරදි කරගෙන නැවත වතාවක් මේ රට මේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බාර දෙන්න ලෑස්තියි කියලා මේ රටේ ජනතාව අපිට ඉඟියක් දීලා තියෙනවා. ඒ තමයි පළාත් පාලන මැතිවරණය. ඒ පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණයත් එක්කලා එළඹෙන ඕනෑම මැතිවරණයක් තුළදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවක් හදලා අද මේ විනාශ කරගෙන යන රට අපේ දරුවගේ අනාගතය නැවත වතාවක් සුරක්ෂිත කරන්න එදා අවුරුදු 30ක යුද්ධයකින් මේ රට නිදහස් කරගත්තා වගේ බේරගත්තා වගේ අනිවාර්යයෙන් මේ එළඹෙන ඕනෑම මැතිවරණේ පාර්ලිමේන්තුව නම් පාර්ලිමේන්තුව දෙන්න, පළාත් සභාව නම් පළාත් සභාව දෙන්න, ජනාධිපතිවරණය නම් ජනාධිපතිවරණය දෙන්න ඕනෑම මැතිවරණයක ජයග්‍රහණය කරලා ඊළඟට ආණ්ඩුව හදලා නැවත මේ රට ඉස්සරහට ගෙනියන්න. මේ එක තැන පල් වෙන රට අර විදුත හේරත් මන්ත්‍රීතුමා කිව්වා වගේ එක තැන පල් වෙන රට ඉස්සරහට ගෙනියන්න අපි සූදානම්ෙන් ඉන්නවා. ඒ සඳහා අපි වැඩපිළිවෙළක් සහ දැක්මක් එක බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයත් එක්ක ශ්‍රී ලංකා ප්‍රජාන පෙරමුණ අපි ක්‍රියාත්මක වේගෙන යනවා. එන අපේක්ෂකයා කවුද කියන කාරණාව අපිට ගැටලුවක් නැහැ. අපි ආණ්ඩු හදලා නැවත වතාවක් මේ රට බේර ගන්න සටනේ ඉන්නයි කියන කාරණා මම මේ අවස්ථාවේදී මතක් කරනවා. සුදි ජනතා විමුක්ති පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්නතුමා. ඇත්තටම ජනාධිපතිවරණේ කවුද අපේක්ෂකයා, කවුද ඉල්ලන්නේ, ඒ පක්ෂෙන් කවුද, අරයාගේ නායකත්වයේ තියෙනවද, ඒක ඇත්තටම රටට වැඩක් වෙන්නේ නැහැ. රට ඉස්සරහට යන්න නම් රටේ ආර්ථික දේශපාලන දැක්ම ප්‍රතිපත්ති ක්‍රියාවට නගන වැඩපිළිවෙලක් ඉදිරියට එන්න ඕනේ. අපි දකින්නේ පහුගිය අවුරුදු 70ක කාලයේ පුරාවටම එහෙම දෙයක් සිද්ධ වුණේ නැහැ. හැමදාම ඡන්ද කිට්ටු වෙනකොට මෙන්න මේ වගේ පුද්ගල කේන්ද්‍ර වෙච්ච සංවාදයක් ඇති වෙනවා. අවසානයේ පුද්ගලයා පස්සේ යනවා මිසක් රට ඉස්සරහට ගෙන ප්‍රතිපත්තියක් ජයග්‍රහණය කරේ නැහැ. නිසා දැන් රට ඉල්ලා සිටින්නේ, අලුත් තරුණ පරම්පරාව ඉල්ලා සිටින්නේ මේ සාම්ප්‍රදායික දේශපාලන මඩ ගොහරුවෙන් මිදෙන අලුත් විකල්පයක්. ඒ අලුත් විකල්ප බලවේගයක් රට හදන ප්‍රතිපත්තියක් එක්ක මේ රට බාර ගැනීමේ ඌමනාව තමයි රටේ ජනතාව තුළ ඇත්තටම පිපාසයෙන් තියෙන්නේ. අපි දකිනවා එහෙම කරන්න නම් මේ රට හදන්න සැලැස්මක් ඕනි. අංක 1, 2 නිෂ්පාදනය මත පදනම් වෙච්ච ආර්ථිකයක් අවශ්‍යයි. 3 ජන සහභාගි වෙච්ච ආර්ථිකයක්, කියන්නේ ජනතා සහභාගිත්වයෙන් ගොඩනැ ආර්ථික නිෂ්පාදනයක් අපි ඉස්සරහට ගෙනියන්න ඕනි. 4 ඒ නිෂ්පාදනයේ ප්‍රතිලාභ ජනතාවට සාධාරණව බෙදී යන ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙන්න ඕන. සමානව බෙදෙන ක්‍රමයක් නෙමෙයි, සාධාරණව බෙදී යන ක්‍රමයක්. සැලැස්මක්, නිෂ්පාදනය, ජන සහභාගිත්වය, නිෂ්පාදනයේ ප්‍රතිලාභ, සාධාරණව ජනතාව අතර බෙදී යන අලුත් ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැගිය යුතුයි. අන්න එවැනි ප්‍රතිපත්තියකින් පමණයි සැබෑ ජනතාවාදී පාලනයක් ගොඩනගන්න පුළුවන් වෙන්නේ. දේශපාලන මඩගොහරුවක් බවට පත් වෙලා තියෙන අපේ රටේ දේශපාලන සංස්කෘතිය තියෙන මේ පිරිහීම, දේශපාලන සංස්කෘතිය පිරිහෙන්නේ වෙන මොකක්වත් නිසා නෙමෙයි, ආර්ථිකයේ කඩාවැටීමේ ප්‍රතිඵලයක් ලෙස. ඒ නිසා මේ වැටිච්ච රට ගොඩ ගන්න නම් එවැනි දිගුකාලීන
ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැගිය යුතුයි. ඉතින් එවැනි ප්‍රතිපත්තියක් මත ඡන්දේ පාවිච්චි කරන අලුත් ඡන්දදායකයන් සහ එහෙම හිතන ඡන්දදායකයන් බිහි කිරීම මම හිතන්නේ අපි කාගෙත් වගකීම. යුරේකා ඉස්සෙල්ලා ඇහුවා ඇයි ඡන්දේ නොදෙන්නේ කියලා. ඇත්තටම ඡන්දේ නොදෙන එක හේතුවක් තමයි මේ ගතානුගතික චින්තනයේ එහෙම නැත්නම් සාම්ප්‍රදායික පක්ෂ දේශපාලනේ අපි කැපුවත් කොළපාට කැපුවත් නිල්පාට අපේ પરම්පරාව අහවල් පක්ෂේ අපේ අම්මා තාත්තා සීයා මේ පක්ෂේ කියන අර ගතානුගතික චින්තනයේ ඉන්න පසුගාමි චින්තනයක් අපේ රටේ සාමාන්‍ය ජනතාව තුළ වැඩිපුරක් තියෙනවා. ඉතින් ඒකෙන් අපි මිදුන් නැත්නම් මේ රට වෙනස් කරන්න බෑ. ඉතින් අපි සූදානම් මේ රට වෙනස් කරන්න, මේ රට ගොඩනගන්න අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා අර සාම්ප්‍රදායික මඩගුහුරේම ඉන්න එපා. වෙනස් වෙන්න, අලුත් වෙන්න. අපිට පේනවා 1994 න් පස්සේ මේ ප්‍රධානයයි කියා ගන්නා පක්ෂ දෙකටම තනිකර ආණ්ඩුවක් පිටවන්න ජනතාව බලය දීලා නැහැ. ඒකෙම ගම්ම්‍ය වෙන ඔප්පු වෙන දෙයක් තමයි ජනතාව දැන් ටිකෙන් ටික ක්‍රමානුකූලව වේගයෙන් එතනින් ඈත් වෙනවා. ඒ නිසා මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ පදනම මත මේ රට ගොඩනගන අලුත් ක්‍රියාමාර්ගයක්. ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ බුද්ධිමතුන්, විද්වතුන්, කලාකරුවන්, ප්‍රගතිශීලී ජනතාවත් එක්ක එකරාශි වෙලා රට හදන ක්‍රියාමාර්ගයකට යන අපි සූදානම්. අපි ඔබෙන් ඉල්ලා සිටිනවා වෙනස් වෙන්න, ඔය පරණ අනමිටි අදහස් වලින් අලුත් වෙන්න අපි මේ රට ගොඩනගන්න සූදානම්. එක අවුරුදු පහක් අපිට දෙන්න, අවුරුදු 70ක් හදන්න බැරි වෙච්ච රට අපි අවුරුදු පහෙන් හදලා පෙන්නනවා ස්ථිර. සුදි අපි මීළඟ අවස්ථාව එක්සත් ජාතික ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක තිලංග සුමති පාලමැතිතුමා. අපි නිශ්නක දහස් පක්ෂය හැටියට අපේ වගකීම ඉතිහාසය පුරා ඒ වගේ වර්තමානයේත් අනාගතය වෙනුවෙන් අපිට ඉතාම වැදගත් මනසන්ධියක ඉන්න වෙලාව. සෝ අපි කල්පනා කරලා බැලුවොත් ගිය අවුරුදු 4 දිහා හැරලා බැලුවොත් අපේ රටේ ජනතාව තෘප්තිමත්ද සන්තෝෂෙන්ද ඉන්නේ, ඒ අය මොකද්ද අපේක්ෂා කරන්නේ කියලා බලන්න. ඊට යහා ගියාම මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ යුගයේ රට තිබිච්ච අභියෝග වුණා 2005 සිට 2015 දක්වා. එතුමා ඒ කාලේ රටේ තත්ත්වය පරිවර්තනය කරේ කොහොමද, ජනතාව තෘප්තිමත් හිටියද යනාදි වශයෙන් කල්පනා කරොත් ජනාධිපතිවරණයක් ගැන කල්පනා කරාම ජනතාව හිතන විදිය, ජනතා නියෝජනය ගැන අපට අවබෝධයක් තියෙනවා. ඔබ සිවිල් දනාර්ථී ඇහැදිලිවම අපිට පේනවා ජනතාවට අවශ්‍ය වෙලා තිබුණේ මහා ඡන්දකින් ආණ්ඩුවක් හදන්න ප්‍රථමයෙන්. නිසා අපි උත්සාහ ගත්තේ මහමැතිවරණයට අවස්ථාවක් ලබා ගන්න. නමුත් අවාසනාවට ඒ ගත්ත උත්සාහය සාර්ථක වුණේ නැහැ. නීත්‍යානුකූලව අවුරුදු 4 මාරක් යනකම් විසුරුවහරන්න බෑ කියන තීන්දුව සුප්‍රීම උසාවියෙන් ලබා දීපු නිසා. හැබැයි අපි ඒක කරගන්න පුළුවන් වුණා නම් අපි විශ්වාස කරා ජනතාව ඉස්සරහට ගිහලා ජනතා අධිකරණයේදී අලුත් ආණ්ඩුවක් හදාගන්න අවස්ථාවක් නිර්මාණය කළා. ඒකට හේතුව දැන් මේ විජිත සහෝදරයත් කියනා වගේ ජනතාවට බංග වෙච්ච අවස්ථාවකින් එපා වෙලා ඇති වෙලා විශ්වාසය නැති කරගන්න යුගයක් තිබුණා. ඒ නිසා අපිට අලුත් වැඩපිළිවෙළක් නූතනයට ගැලපෙන නූතන පක්ෂයක් නූතන කණ්ඩායමක් අවශ්‍ය වෙලා තියෙන බව අපිට පේනවා. එහෙනම් හෙට දවසේ ජයග්‍රහණය කිරීම සඳහා පරිවර්තනයක් ජනතාව ඉල්ලනවා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ සිල් දේව අධ්‍යනය කරමින් පැහැදිලි විධිමත් වැඩපිළිවෙලක් එක්ක අපි ඉදිරිපත් වෙනවා. ඒ නිසා අපි එතකොට සහෝදර පක්ෂ සියල්ල අපිට ප්‍රතිපත්තිමය වශයෙන් ඉදිරිපත් කරන කරුණු සුළු පිරිසක් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්න ඉස්සලා තීන්දු කරේ පස්තම බැලුව තමන්ගේ ගුරුවරුන් ජීවතුන් අතර නැහැ. පස්තමකට තමයි ඉස්සලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. අද මිලින 500කට වඩා දෙනෙක් තේරුම් අරන්. ඒ නිසා අපි විශ්වාස කරනවා රට දිනවන, මේ රට පරිවර්තනය කරන පැහැදිලි වැඩසටහනක් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ තුලින් මහින්ද රාජපක්ෂ මහත්මයාට ආකර්ශනීය හදාගත්ත බුදුරජාණන් පෙරමුණ වෙන්න පුළුවන්, JVP එක ජනතා විමුක්ති පෙරමුණ වෙන්න පුළුවන්, සමහරක් එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම වෙන්න පුළුවන්, අපි සිල් දනායක සම සමාජ කොමියුනිස්ට් ඒ වගේම අනිකුත් සිල් පක්ෂ එක්ක සාකච්ඡා කරලා වැඩපිළිවෙලකට අපි යනවා. ඒ වැඩපිළිවෙල අපි විශ්වාස කරන බහුතරයක් දෙනා එකඟ කරගන්න පුළුවන්. ඒ එකඟ කරගන්න පුළුවන් වැඩපිළිවෙල තමයි ජනතාව දැන් අපේක්ෂා කරන. ඒකට අපි බහුතරයක් වෙලා යොදවන්න හේතුව තමයි ලෝකේ නිර්ණායකයන් තියෙනවා, රටවල් මනින මිනුම් දඬු තියෙනවා. ආසියාවේ ගත්තොත් ඒ හැම මිනුම් දඬුවකම
අපි වර්ධනයක් ඇති කරගෙන නැහැ. අපි පල්ලෙහාට ගිහිල්ලා තියෙන විශේෂයෙන් අන්තිම අවුරුදු 3ක් 3 මාරක් වගේ කාලේ. ඉතින් ඒකට අපි හේතු හොයන්නේ. ඇයි එහෙම වුනේ? ඇයි එහෙම වෙන්නේ? තව දුරටත් ඒක පවත්වගෙන යයිද? එහෙම වුණොත් ජනතාවට කොච්චර පීඩනයක් ඇති වෙයිද? ඒ නිසා සමාජයට පරිවර්තනයක් අවශ්‍ය නම් සමාජයේ පරිවර්තනයට අවශ්‍ය පීඩනය ගන්න නම් අපි පැහැදිලි දැක්මක් එක්ක ඉදිරියට එන්න ඕනේ. ඉතින් මම හිතනවා සියක දාස් පක්ෂයට ඒක කරන්න පුළුවන්. අපි ප්‍රමාණාත්මක නෙමේ ගුණාත්මක වැඩසටහනක ඉන්නේ. ගුණාත්මක වශයෙන් අපිට විශ්වාසයක් ඇති වැඩසටහනකට ගියාම අපි පැහැදිලිවම මේ රටේ ඉදිරි ගමන්කරුවෙක්ට පෙර ගමන්කරුවෙක්ට ඒ න්‍යාය ධර්මයත් එක්ක ඉදිරියට ඇවිල්ලා මේ රටේ සියලු දෙනා එක රාශි කරගන්න පුළුවන් ජයග්‍රහී මාවතකට ගෙනියනවා. ඒ මාවතේ අරමුණ ඇවිල්ලා රට ජයග්‍රහණය කරන්න, සමාජය පරිවර්තනය කරන්න, අපේ ඊළඟ පරම්පරාවට මේ දියුණු රටක් බාර දෙන්න. සුදී එක්සත් ජාතික පක්ෂයේ මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, රාජ්‍ය පරිපාලන ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම් බණ්ඩාරබැතුමා. පහුගිය අවුරුදු 4 ගැන කල්පනා කරොත්, කතා කරොත් මේකේ වෙච්ච හොඳ දේවලුත් වැරදිත් සියල්ල පක්ෂ දෙකම බාර ගන්න ඕන. අපේ ආණ්ඩුවේ නායකයා වුණේ ජනාධිපතිවරයා. ඊට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා. කැබිනට් මණ්ඩලයෙන් භාගයක් හිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කට්ටිය. මම හිතන්නේ මේගොල්ලන්ගේ න්‍යාය වෙලා තියෙන්නේ හොඳ ඒ පැත්තටනම් නරක අපේ පැත්තටද. මම හිතන්නේ මේකට වග කියන්න ඕනේ සියලු දෙනා. අද අපි කල්පනා කරන්න ඕනේ මේ රටේ අනාගත පරම්පරාවට බාර දෙන රට ආර්ථික වශයෙන් ඒ වගේම සංවර්ධනය වෙච්ච ශක්තිමත් රටක් විදිහට බිහි කරන්න. මම සන්තෝෂයි එක්සත් ජාතික පක්ෂයේ මේ රටේ ගෙනාපු වෙළඳපොළ ආර්ථිකයද මේ සියලු දෙනාම පිළි අරන් තියෙනවා. ඒ ආර්ථික ප්‍රතිපත්තිය මත තමයි මේ රට සියල්ලම යන්නේ. එක්සත් ජාතික පක්ෂය ගෙනාපු අද පළාත් සභාවේ දා මේ පක්ෂ දෙකම එපා කිව්වා. මෙතන 3 දෙනාම එපා කිව්වා. අද ඒ පළාත් සභාව තමයි ඉල්ලන්නේ. ඒ පළාත් සභාව ක්‍රම ඉල්ලන්නේ. කියන්නේ එක්සත් ජාතික පක්ෂය ගෙනාපු හැම දෙයක්ම පස්සේ මේගොල්ල පිළි අරන් තියෙනවා. වෙළඳපොළ ආර්ථිකයේ පළාත් සභා ක්‍රමය, විධායක ජනාධිපති ක්‍රමය අපි ගෙනාවේ. 3 සැරයක් ඡන්දේ ඉල්ලුවා නායක 3 දෙනෙක් විධායක ජනාධිපති ක්‍රමය නැති කරනවා කියලා. අපි ඒ 3ේදී අපි කිව්වා අපි ඡන්දෙ දෙනවා කියලා. ඒක නැති කරේ නැහැ. අපි එක්සත් ජාතික පක්ෂය කියන දේ කරන පක්ෂය. අනිත් පක්ෂ කියන දේ පස්සේ තේරුම් ගන්න පක්ෂයක්. අපිට ඕනේ මේ රටේ ආර්ථිකය හදන්න. මම හිතන්නේ පටු පක්ෂ දේශපාලනය, ජාතිවාදී, ආගම්වාදී අයින් කළා මේ රට යන්න ඕනේ. එක්සත් ජාතික පක්ෂය තමයි මේ රටේ සියලු ජාතීන් එක්කව කරගෙන අපි දන්නා යුද්ධයෙන් වෙච්ච විනාශේ මේ රට ගිනියන්න පුළුවන්. අද අපිට නොඑක් දේවල් වලට බඩ ගහන්න යනවා. මොකද එක්සත් ජාතික පක්ෂය ආර්ථික ප්‍රතිපත්ති මත මේ රට දියුණු රටක් විදිහට ගෙනියන්න ඕන. මට අහන්න වෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පොදු ජන පෙරමුණේ කවුද ඊළඟ ජනාධිපති අපේක්ෂක? මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති අපේක්ෂක කියලා, දයාසිරි ජයසේකර මහලේකම්තුමා කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පොදු ජන පෙරමුණේ කියලා නෑ නෑ ඊළඟ පෝට්ටු එක්කනේ. රෝටාබේ රාජපක්ෂ මහත්තයා කියන මල්ල ඇස්සි කියලා. අනිත් පැත්තෙන් චමල් රාජපක්ෂ මහත්තයා කියන මාත්ල ඇස්සි කියලා. අද විශාල අර්බුදයක් මේක ඇතුලේ තියෙන්නේ. කොච්චර 3 දෙනෙක් ඉන්නවා. අපි දන්නේ නැහැ මේ 3 දෙනා කවුද කියලා. මෙතන අපේ මන්ත්‍රීතුමිය කිව්වෙත් නැහැ මං මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට කැමතියි කියලා. මෙතුමා කිව්වෙත් නැහැ මං ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට කැමතියි කියලා. මෙතන විශාල අර්බුදයක්. අපේ අපේක්ෂකගේ අන්තිම වෙලාවේ අපි ඉදිරිපත් වෙනවා කවුද කියලා. අපි ඉදිරිපත් කරනවා. නමුත් අපේ හැම 3 දෙනෙක් ෆයිට් කරන්නේ නැහැ. අපි 3 දෙනෙක් ෆයිට් කරන්නේ නැහැ. අපේ පක්ෂය බොහොම විනයගරු පක්ෂයක් බොහොම ඔයලාට ඉදිරිපත් කරන. ඒ වගේම කථානායකතුමා ගැන වචනයක් කියන්න ඕන. කථානායකතුමා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න, ජනසම්මතවාදය ආරක්ෂා කරන්න විශාල කාර්යභාරයක් කරපු නායකයෙක්. එතුමාට මඩ ගහන්න එපා. එතුමාගේ නියෝජ්‍ය කථානායක ඉදිරිපත්ව හිටියේ. ඉතින් මම හිතන්නේ හරිද, කරුණා කළා. ඒ වගේ බොහොම මහත්මා දේශපාලනයක් කරන විනය ගරුක පුජ්‍යලයකට ඒ කරපු කාර්යයට අපි ගෞරවය දෙන්න ඕනේ. ඉතින් මම හිතන්නේ මේ වෙලාවේ පන්තිවරුන් 52 වෙනුවෙන් මම කතා කරන්නේ. එහෙම මම හිතන්නේ රට තීන්දු කරයි පාර්ලිමේන්තුවේ දාච්ච සිද්ධිය ගැන රටේ අය තමුන්නාසලාගේ මාධ්‍යෙන් දැකලා තීරණය කරයි කවුද සාධාරණ කවුද අසාධාරණ කවුද වැරදි විදිහට ඇසුරුනේ පාර්ලිමේන්තුවේ ගරුත්වය කවුද කිසිලෙසෙයි කියලා. කොහොමද උදේ සියල්ල අමතක කළා අපි සියල්ල මේ රටේ අනාගතය වෙනුවෙන් හොඳ ගමනක් යන්න.
සුති ලබන සතියේ අඟහරුවාදාම එකයි